ඒකයි බය නැතුව මම නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න කියන්නේ. අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය දේශපාලන බලපෑම් මත ඇවන්කට් සභාකමට නඩු පැවරූ බව කියවෙන දුරකථන සංවාදයක හඬපටයක් එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පූරුවේ සිට සමාජ මාධ්‍ය වෙත ඊයේ නිකුත් කරනු ලැබුවා. මේකේ 4000කට රස්තාවල් නැතිලා අද ඉන්න සුළු යන්න ඉන්න නැතිලා පොඩු ඇපිලා ගෙවල් ටික නැති වෙලා ළමයි ඉගෙන ඉස්කෝලේ යන්න නැත්තරම නැති වුණා මිනි මැඩම් මේ සුන්ගේ. Because I never expected the business to stop because it's one of the best businesses in the country. If I ever had the slightest knowledge මට නිකමට හරි තිබුණා නම් හිතුණා නම් මේ වගේ දෙයක් සිද්ධ වෙයි කියලා ජීවිතේට ඕක නඩුව දාන්නේ නැහැ. මොකද මේ කරුමකාර දේශපාලනය හන්දා ඔය කරපු මම ඔයාගේ ඔෆිස් එකේ තියෙන අද්දාස් 500කට වැඩිය ලියුම් කියවලා තියෙන ගේ කෙනෙක්. මම පර්සනලි හැම ලියුමක්ම කියවලා තියෙනවා. ඒක හන්දා මම දන්නවා every good I know how you work with the officers in the shape how you looked after the families. මම ඔක්කොම මම මේ වෙන මිනිස්සු ටික හිතරා විතර එහෙමනේ මම ඇත්තටම නිශංකා මම හරිම දුක් වුණා. මම පුදුම විදිහට දුක් වුණා. මම මේ කවුද ගොඩ වෙරජවක්සට විරුද්ධවත් නඩු දාන්නේ. මම ඇත්තටම ඒ කරපු මුළු මේවැක ගැනම රිග්‍රෙට් වෙනවා. I know how to break the law and make the law both. කෙසේ වෙතත් මෙම හඬපටය සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාගෙන් කරුණු විමසන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. මේ කරුණ ඇත්ත නම් එතුමිය ඉඳන් කියන්නේ මේකට දේශපාලන බලපෑම ආවා කියලා. එතුමියගේ ආයතනයේ ප්‍රධානියා නීතිපති. නීතිපති විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතු වෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂභාර ඇමතිවරිය හැටියට මට පුළුවන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමක් නීතිපතිගෙන් කරන්න. ඒ ඔක්කොටම ඉස්සෙල්ලා මේ සම්බන්ධයෙන් මේ හඬපටිය සම්බන්ධයෙන් අපි පරීක්ෂාවක් කරගන්නවා. මේ අතර අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසා සිටින්නේ මෙම හඬපටය සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයෙකු ලෙස මහජනතාවට කරුණු කීමට තමන්ට හැකියාවක් නොමැති බවයි. එමෙන්ම ඔබ හා සිදු කරන මෙම දුරකථන සංවාදය මට දුන්නේ රජයේ මොන ඇමතිතුමාද යන්නත් හේතුව කුමක් නිසාද යන්නත් ජනතාවට හෙළිකරන ලෙස ඇය නිශ්ශංක සේනාධිපතිගෙන් ඉල්ලා සිටිනවා. ඔබ එම දුරකථන සංවාදය විකෘති කර ඇති හේයින් ජනතාවට දැනගැනීමට මුල් සංවාදයේම නිදහස් කරන ලෙසත් එය සිය Facebook සටහන ඔස්සේ වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී අධිනීතිඥ නිෂා රාජාරත්න මෙනවිය කරුණු පැහැදිලි කළා. සොලිසිටර් ජනරාල්තුමිය විසින් එකී දුරකථන සාකච්ඡාවේ සඳහන් කළ කරුණු සහ එකී හඬපටේ එතුමියගේ හඬ සම්බන්ධයෙන් එතුමිය කළ පිළිගැනීමත් සැලකිල්ලටගෙන ඒ සම්බන්ධයෙන් මූලික විනය පරීක්ෂණයක් ආයතන සංග්‍රහයේ අදාළ ප්‍රතිපාදනයන් යටතේ සිදු කිරීම සඳහා සුදුසු පුද්ගලයෙකු පත්කර එකී විනය පරීක්ෂණය ඇයට එරෙහිව වහාම සිදු කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත සඳුදා ගරු නීතිපතිතුමා විසින් යොමු කිරීමක් කිරීමට නියමිත බව සඳහන් කරමි. මෙම හඬපටය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්තුමිය කියනවා බොරු ගොතලා හොර නඩු දානවා කරුමක්කාර දේශපාලනය නිසා. ඒක පාපෝච්චාරණය. ලෝකේ කොහෙවත් අභිචෝදක පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් චූදිතයා සමග දුරකථනයෙන් කොහොමද මේ විදිය සාකච්ඡාවක් කරගෙන යන්නේ? Maxis number 1 tire in Sri Lanka.